ආයුබෝවන් දෙස් විදෙස් කෙලිමේ උණුසුම් තොරතුරු ඔබ වෙතගෙන එන CSN ක්‍රීඩා පුවත් සමගින් මම කවිශාන් දිසානායක ප්‍රථම අවධානය සිරස්තල වෙත ශ්‍රී ලංකාව ආසියානු නෙට්බෝල් තරගාවලියේ බී කණ්ඩයේ පෙරමුණට සුපිරි අට අතරේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක් කොදෙවන් කඩලු 10කින් බංග්ලාදේශය පරදයි ආසියානු යෝන් වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් සුපිරි අට දිනාගේ වටේ දෙවන තරගය අද පැවැත්වුණා ඒ චීන තායිපේ කණ්ඩායම සමගයි තරගාවලිය පිළිබඳ CSN ප්‍රවෘත්ති අංශයේ හසිත අකලංක දයාලගේ ගෙන එන වාර්තාවක් ස්ටෝරි ඔෆ් ද ඩේ තුලින් දහවන යෝන් ආසියානු වොලිබෝල් තරගාවලියේ අද දිනේ පළමු තරගයේ නවන ස්ථානය සහ 15 වන ස්ථානය අතර ශ්‍රේණිගත කිරීමේ තරගයක් ලෙස කටාර් රාජ්‍ය සහ ටර්කි මිනිස්ථානය අතර පැවතුණා. මෙම තරගයේ පළමු වටය කටාර් රාජ්‍ය ජයගත්තත් දෙවන, තෙවන සහ සිවුන වට පිළිවෙලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ටර්කි මිනිස්ථාන කණ්ඩායම සමත් වුණා. මේ අනුව තරගයේ වට තුනට එකක් ලෙස ජයගත්තේ ටර්කි මිනිස්ථානයයි. ඉන් අනතුරුව තරගාවලියේ සුපිරි අට වටේ තරගයක් පැවතුණා ඕස්ට්‍රේලියාව සහ චීනය අතර. තරගයේ පළමු වටේ 25ට 19ක් ලෙස ජයගත්තේ චීන කණ්ඩායමයි. එහෙත් දෙවන වටේ ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම වටේ 25ට 17ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. යලිත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණි චීන කණ්ඩායම තෙවන සහ සිවවන තරග වට ද්විතීයම 25ට 21ක් ලෙස ජය හිමි කරගත්තා. මේ අනුව වට තුනට එකක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් වුණා. දිනේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගයේ පැවැතුණේ ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම අතරයි. තරඟ ආරම්භයේ පටන් දක්ෂ තරඟ රටාවක නිරත වුණු චීන තායිපේ කණ්ඩායම පළමු වටේ 25ට 20ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. එහි දෙවන වටේ 25ට 18ක් ලෙසත් තෙවන වටේ 25ට 11ක් ලෙසත් ජය හිමි කරගත්තේද චීන තායිපේ කණ්ඩායමයි. ඒ වට තුනට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ලද එම පරාජයත් සමග හෙට දිනේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගයේ ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා. එසේ නොවුනහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වෙනවා. මෙම තරගයේ නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාද පැමිණ සිටියා. ඔහු CSN ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා. රටක් හැටියට සන්තෝෂ වෙන්න ඕනේ ලෝකේ ක්‍රීඩකයෝ ඇවිල්ලා මේ රටේ ක්‍රීඩා කිරීම ගැන. ඒ වගේම මම හිතන්නේ දිලාන් පෙර ඇමතුමාට මම සුබපත්වන විශේෂයෙන්ම ඉතාමත් ඕනකමින් මේ වොලිබෝල් ක්‍රීඩාව නංවන්න ගමට ගෙනියන්න සෑහෙන වෙස්සක් මාන්සෙලා කරනවා. අපි පක්ෂිපක්ෂ ભેදයක් නැහැ ක්‍රීඩාවට එනකොට. ඉතින් ඒකයි අපි හැම වෙලෙම බලන්නේ එතුමා කරන වැඩේ අපි හුඟක් ගරු කරනවා. ඒ වගේම අද වුණත් ඊයේ වුණත් අපි පුළුවන් වෙලාවට රූපවාහිනිය හරහා අපි නරඹනවා. ඉතින් විශේෂයෙන් මම හිතන්නේ වොලිබෝල් අපේ රටට උඩට යන්න පුළුවන් ක්‍රීඩාවක්. අපි දැක්කා මේ ක්‍රීඩකයන්ට හරි අවස්ථාව ලැබලා දෙනවා නම් ලෝකෙ ඉදිරියට යන්න පුළුවන් තවත් මේ රටේ තියෙන ක්‍රීඩාවක්. ඉතින් මම හිතන්නේ ඒ ගැන බලලා අපි මේ වගේ ක්‍රීඩාවල් ආරක්ෂා කරගන්න ඕනේ. උගදෙනෙක් හිතනවා ජාතික ක්‍රීඩාව ක්‍රිකට් කියලා. නමුත් අපි හැමදෙනාම දන්නවා වොලිබෝල් ක්‍රීඩාව අපි ලොකු ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒ වගේම අපිට ලොකු කීර්තියක් ලැබලා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න පහුගිය කාලේ යම් අඩුපාඩු සිද්ධ වුණා. ඉතින් මම හිතනවා දැන් මේ ගෙනියන ක්‍රියාදාමයත් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. දසවන ආසියානු යෝන් වොලිබෝල් තරගාවලිය ලබන 13 වනදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලිය බී කාණ්ඩයේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ආසියානු ශූරතා දෙල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ මූලික වටේ තුන්වන තරගයේද අද ජයගත්තා. ඒ බ්‍රූනායි කණ්ඩායම පරාජයට පත් කරමින් තරගයේ ආරම්භයේ සිටම පෙරමුණගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 40ට 9ක් ලෙස පළමු අර්ධයේ ජය ගන්නට සමත් වුණා. දෙවන අර්ධය තුලදීද සිය හුරුපුරුදු දක්ෂ තරඟ රටාව ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අර්ධයේද 25ට 78ක් ලෙස ජයගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ තමන් සහභාගී වූ තරඟ තුනම ජය ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ආසියානු ශූරතා නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයගත්තේ හොංකොං, චීන තායිපේ සහ ඉන්දියානු කණ්ඩායම්.
මූලික වටේ 10 වන තරගය ආරම්භ කරමින් තරග වැදුනේ හොංකොං කණ්ඩායම සහ වියට්නාම් කණ්ඩායමයි. තරගයේ ආරම්භයේ සිටම කැපී පෙනෙන දස්කම් දැක්වූ හොංකොං කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු 49ක් ඉදිරියෙන් සිටියා. දෙවන අර්ධය තුලදීද වියට්නාම් ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ හොංකොං කණ්ඩායම ලකුණු 80-17ක් ලෙස තරගයේ ජයග්‍රහණය කළා. දිනේ ක්‍රියාත්මක වූ තුන්වන තරගයේ බ්‍රූනායි කණ්ඩායම හා චීන තායිපේ කණ්ඩායම අතර පැවැත්ුණා. ප්‍රතිවාදී බ්‍රූනායි කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ මග අහුරමින් චීන තායිපේ ක්‍රීඩිකාවන් පළමු වන අර්ධයේ පෙරමුණ ගත්තා. ඒ ලකුණු 35-17ක් ලෙසින්. දෙවන අර්ධයේදීද පෙරමුණ ගණට සමත් වූ චීන තායිපේ ක්‍රීඩිකාවන් ලකුණු 56-33ක් ලෙස තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ තවත් තරගයකදී ඉන්දියාව හමුවේ ජපාන කණ්ඩායම තරග වැදුනා. එම තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඒ ලකුණු 31-21ක් ලෙසින්. දෙවන අර්ධයේදීද ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රීඩිකාවන් එම අර්ධය 60-52ක් ලෙස අවසන් කරන්නට සමත් වුණා. 2014 ආසියානු නෙට්බෝල් තරගාවලිය පැවැත්වෙන්නේ සිංගප්පූරුවේදී. සංචාරක බංගලාදේශය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩලු 10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගයේ අවසාන දිනය තුළ ඔවුන් ජයග්‍රහණය උදෙසා වැය කළේ පැය දෙකකටත් අඩු කාලයක් පමණයි. කිංස්ටන්හි ආරම්භ වූ තරගයේ කාසිය වාසය හිමි වූයේ සංචාරක බංගලාදේශ කණ්ඩායමටයි. ඔවුන්ගේ ආරාධනයෙන් සිය ඉනිම ඇරඹ වූ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා. ක්‍රිස් ගේල් ලකුණු 64ක් වාර්තා කරද්දී සිය හොඳම ටෙස්ට් ඉනිම මෙම තරගයේදී ක්‍රීඩා කළ ක්‍රිග් බ්‍රෙස්වයිට් ලකුණු 212ක් වාර්තා කළා. ඩෙවියන් බ්‍රාවෝ ලකුණු 62ක් සහ ශිවනරින් චන්ද්‍රපෝල් නොදෙවි ලකුණු 85ක් ඉනිමට එක් කළා. සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ටයිචුල් ඉස්ලාම් එම ඉනිමේ කඩලු 5ක් බිඳ හෙළුවා. ඒ අනුව කොදෙව් පළමු ඉනිම ලකුණු 484කදී අත්හිට වූ කොදෙව් කණ්ඩායම බංග්ලාදේශයට පන්දුවට පහර දීමට ආරාධනා කළා. පිළිතුරු ඉනිම ඇරඹු බංග්ලාදේශයේ පළමු කඩුල ලෙස තමීම් ඉක්බල් එක් ලකුණකට පිටියෙන් ඉවත් වුණා. බංග්ලාදේශ ඉනිමේ වාර්තා වූ එකම අර්ධශතකය රැස් කළේ මොමිනුල් හක් වෙසෙන්. ඒ සිය සිව්වන ටෙස්ට් අර්ධශතකය ලෙසයි. ඔහු හැරුණු විට ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරු වූයේ නායක මුෂ්මික රහීම් පමණයි. ඔහු නොදැවේ ලකුණු 48ක් රැස් කළා. ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමේ සියලු කඩලු බිඳ වැටුනේ ලකුණු 182ක් ලබා සිටියදී. සුලේමාන් බෙන් ඉනිමේ කඩලු 5ක් බිඳ හෙළුවා. කොදෙව් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 302ක් පිටුපසෙන් සිටමින් යළි දෙවන ඉනිමද පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිතිකරුවන්ට සිදු වුණා. දෙවන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගත් තමීම් ඉක්බල් ලකුණු 53ක් රැස් කළේ සිය 15 වන ටෙස්ට් අර්ධශතකය ලෙසයි. මැද පෙළ සවිමත් කළ මොහමුදුල්ලා ලකුණු 66ක් රැස් කළා. නායක මුෂ්මික රහීම් සමග එක්ව පස්වන කඩුල්ලට ලකුණු 130ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔහු සමත් වුණා. සිය තරග ඉතිහාසයේ 3 වන ටෙස්ට් ශතකය වාර්තා කළ මුෂ්මික රහීම් ලකුණු 116ක් රැස් කළා. ඔහු හැරුණු විට බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූයේ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හමුවෙයි. වේග පන්දු යවන ක්‍රමික කෙමා රෝජ් ඉනිමේ කඩලු 4ක් බිඳ හෙළුවා. ඒ අනුව බංග්ලාදේශ දෙවන ඉනිම නිමා වූයේ ලකුණු 314කටයි. Will it be taken now? Yes. To bring the innings to an end finally. දෙවන ඉනිමට ලකුණු 13ක ඉලක්කයක් හිමි වූ කොදෙව් පිතිකරුවන් කිසිදු කඩුල්ලක් නොදැවි ජයග්‍රහි ඉලක්කය පසු කර ගියා. ඊට ඔවුන් වැය කළේ පන්දු අර දෙකකුත් පන්දු 4ක් පමණයි. ක්‍රිස් ගේල් ලකුණු 9ක් රැස් කළ අතර ක්‍රිග් බ්‍රෙස්වයිට් ලකුණු 4ක් රැස් කළා. Victory for the West Indies.
තරගේ පළමුඉනිමේ අගනා ද්විත්ව ශතකයක් වාර්තා කළ ක්‍රිග් බ්‍රෙසයිට් තරගේ වෙරය ලෙස සම්මාන දිනා ගත්තා. දෙරට අතර ටෙස්ට් තරගාවලියේ මීළඟ තරගය ලබන 13 වනදා ආරම්භ වීමට නියමිතයි. CSN ක්‍රීඩාපුවත් සමගින් දැන් කෙටි විරාමයක්. විරාමෙන් පසුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් CSN ක්‍රීඩාපුවත් සමගින්. 17 වන ආසියානු ක්‍රීඩාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තුවක් වන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම සිය අවසන් පුහුණු වීමවල නිරත වෙමින් සිටිනවා. ඒ හේයියන් තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී. එළඹෙන 19 වනදා ආරම්භ වන ආසියානු ක්‍රීඩාවලියට තවත් ඉතිරිව ඇත්තේ දින 9ක කාලයක් පමණයි. ආසියානු කලාපයේ වෙරළ වොලිබෝල් ඉසව්වේ පෙරලිකාර කණ්ඩායමක් ලෙස මෙරට කණ්ඩායම දැක්වූ දක්ෂතා ඉහළ තලයක පවතිනවා. මේ සඳහා මාර්තු මාසයේ සිට අපි පුහුණුවීම් ආරම්භ කරා ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම. ඉතින් දැනට මාස 6ක පමණ කාලයක් අපි ඒකාකාරී පුහුණුවීම් වල යෙදී සිටිනවා. දකුණු ආසියානු ශූරයින් ලෙස මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ආසියාවේම හොඳම කණ්ඩායම් 10 අතරද සිටිනවා. වසර ගණනක් පුරා ජාත්‍යන්තර අත්දැකීම් රැසකින් පරිපූර්ණ සිව්දෙනුකුගෙන් යුතු කණ්ඩායමක් තරගාවලියට එක්වීමට නියමිතයි. අපි 17 ආසියානු ක්‍රීඩා උල්ලේ බීච් වොලිබෝල් අතින් මගේ බලාපොරොත්තුව තියෙන්නේ පදක්කමක් ලබා ගන්න. ඉතින් ඒ පදක්කම ලබා ගන්න මගේ ක්‍රීඩකයන් මේ අවස්ථාවේ හොඳ පුහුණු වීමකින් සහ හොඳ මානසිකත්වයකින් සිටිනවා. 2009 ආසියානු වෙරළ වොලිබෝල් රිදී පදක්කම දිනාගත් කණ්ඩායම් නියෝජනය කළ වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා එහි ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක්. පුබුදු ඒකනායකද තරගාවලි රැසකට එක්වමින් ජයග්‍රහණ රැසකට දායක වූ ක්‍රීඩකෙක්. ඔවුන් සමග එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යන්නට කණ්ඩායමේ නායකත්වය දරන්නේ අසංක ප්‍රදීප් විසින්. කණ්ඩායම් දෙකක් පුහුණු ලැබෙනවා. හොඳ පුහුණුවකින් පස්සේ වෙනවා. අපේ පුහුණුකරු මාර්තු මාසයේ සිට අප හොඳ පුහුණුවක් ලැබුවා. ආසියා 17 ආසියානු ක්‍රීඩාවලියේ පදක්කම කරා යෑමට අපේ කණ්ඩායම දෙක හොඳ මානසිකත්වයෙන් පස්සේ වෙනවා. මෞබිමේ ජයග්‍රාහී බලාපොරොත්තුවද සමකින් ආසියානු වෙරළ වොලිබෝල් තරඟ බිම තුළ ශ්‍රී ලංකීය නාමය ජයග්‍රාහීව සලකුණු කරන්නට ඔබට ශක්තිය ලැබේවායි අපි ඔබට සුබ පතමු. නව ශරීර සුවතා මන්තීරුවක් සහිත වේරැස් ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල අධිර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහින්ද චින්තන අරුණළු වැඩසටහන යටතේ වේරැස් ගඟ වැසි ජල අපහාන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ බෙල්ලන්විල අත්තිරිය වකුරුබිම් කලාපයේ ආශ්‍රිත ප්‍රදේශය මෙලෙස සංවර්ධනය කර තිබෙනවා. ඊට බෙල්ලන්විල පරිසර පද්ධතිය තුළ අක්කර 37ක් පුරා විහිදුණු ජල රැඳුම් තටාකයක් මීටර් 4ක් පළල හා කිලෝමීටර් 3ක දිගින් යුත් පාපැදි මන්තීරුවක් සහ ශරීර සුවතා මන්තීරුවක් ඇතුළත්. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මතයි. එය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ජනපති ඇතුළු පිරිස එහි නිරීක්ෂණ සංචාරයකද නිරත වුණා. එම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන්, ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරාධිතින් රැසක් එක්ව සිටියා. දෙදාස් 2017 ආසියානු යෝන් ක්‍රීඩා උල්ලේ ශ්‍රී ලංකා සත්කාරකත්වය ආසියානු ඔලිම්පික් කමිටුව යළිත් තහවුරු කර තිබෙනවා. ඒ ආසියානු ඔලිම්පික් කමිටුව හා මෙරට සංවිධාන කමිටුව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
2017 ආසියානු යවුන් ක්‍රීඩා උල්ල හම්බන්තොටදී පැවැත්වීමට මෙරට සංවිධාන කමිටුව විසින් යෝජනා කළා. එහෙත් පසුව හම්බන්තොට සහ කොළඹ යන නගර ද්විත්වයම කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලය යෝජනා කරනු ලැබුවේ. ඊට ආසියානු ඔලිම්පික් කමිටුවේ අනුමැතිය මේ වන විට හිමිව තිබෙනවා. ඒ ආසියානු ඔලිම්පික් කමිටුව සහ මෙරට සංවිධාන කමිටුව අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. එම අවස්ථාවට මෙරට සංවිධාන කමිටු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්‍රාල්, ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක් වුණා. ආසියානු ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ඊට එක්ව සිටියේ ෂේක් අහමඩ්. මේ අනුව 2017 දී රටවල් 41ක සහභාගීත්වයෙන් ආසියානු යවුන් ක්‍රීඩාවල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. CSN ක්‍රීඩාපුවත් සමගින් යලිත් කෙටි විරාමයක්. ඔබ නැවතත් CSN ක්‍රීඩාපුවත් සමගින්. ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී චීනය, ජපානය වැනි ප්‍රබල රටවල් සඳහා හොඳ අභියෝගයක් ලබා දී ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම් නායක රුවින් කන්නංගර පවසනවා. ඇයම ඒ බව ප්‍රකාශ කළේ මේසපන්දු තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත් වෙන අවස්ථාවේදී. දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු කණ්ඩායම ආසියානු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව ක්‍රීඩිකවන් 5 දෙනෙකු සහ ක්‍රීඩකයන් 2 දෙනෙක් ගෙන්යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනින් පිටත්ව ගියා. මෙය සංවිධානය කරන්නේ ඉන්දියානු මේසපන්දු සංගමය විසිනුයි. තරගාවලිය සඳහා රටවල් 15ක් නියෝජනය කරමින් ක්‍රීඩිකවන් සහභාගී වීමට නියමිතයි. රුවිනි කන්නංගර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කරනවා. ලෝක ශ්‍රේණිගත කිරීම වලදී ඉන්න හොඳම රටවල් වෙන චීනය, ජපානය, කොරියාව ඒ වගේ රටවල් එක්ක ඒ වගේ රටවල් වලට හොඳ අභියෝගයක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හොඳ ජයග්‍රහණයක් ලංකාවට රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායම් නායකයා වශයෙන් කටයුතු කරන්නේ දිශංක තෙන්නකොණුයි. අපි බලාපොරොත්තු වෙනවා ගිය පාර දකුණු ආසියානු තරගාවලියට වඩා මේ පාර ඊට වඩා ලොකු පදක්කමකට යන්න කියලා. තරඟ කණ්ඩ 10ක් යටතේ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. සැප්තැම්බර් 12 වනදා සිට සැප්තැම්බර් 16 වනදා දක්වා තරගාවලිය ඉන්දියාවේ මුම්බයි නුවර සද්දාර් වල්ලභාර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. වෝල්ටා එස්පානා පාපැදි සවාරියේ සමස්ත පෙරමුණ දිනාගෙන සිටින ඇල්බෝටෝ කොන්ඩෝ තරගාවලිය තුළ සිය ඉහළ දක්ෂතා ඊයේ පළ කළා. ඒ නිමාවුදුට 16 වන අදියර තුළ ප්‍රථම ස්ථානය දිනා ගනිමින්. ධාවකින් 198 දෙනෙකුගෙන් ආරම්භ වූ වෝල්ටා එස්පානා පාපැදි සවාරිය තුළ මේ වන විට ධාවනයේ දෙන්නේ ක්‍රීඩකින් 173 දෙනෙකු පමණයි. කිලෝමීටර් 163ක දුරින් යුතු සවාරිය 16 වන අදියරට ඔවුන් ඊයේ එක් වුණා. මෙම අදියර තුළද කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමත් වීම කැපී පෙනුණා. පළමුව අදියර නිමා කළ ක්‍රීඩකයන් 20 දෙනා අතරින් 9 දෙනෙකුම ස්පාඤ්ඤ ක්‍රීඩකයන් වීමද විශේෂත්වයක්. සමස්ත තරගයේ වැඩිම ප්‍රසාද ලකුණු හිමි කරගෙන සිටින ජර්මනියේ ජෝන් ඩෙගන් ක්ලොබ් මෙම අදියර නිමා කළේ 146 වැනිය ලෙසයි. තරගයේ සමස්ත දුර ප්‍රමාණය පැය 4:53 තුළ නිමා කළ ඇල්බර්ටෝ කොන්ඩෝ මෙම අදියරේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ තරගාවලිය තුළ සිය හොඳම දක්ෂතාවයද දක්වමින්. මේ අතර යුරෝපයේ තවත් ප්‍රමුඛතම පාපැදි සවාරියක් වන බ්‍රිතාන්‍ය පාපැදි සවාරියද මේ දිනවල ක්‍රියාත්මක වනවා. කිලෝමීටර් 179.9ක දුරින් යුතු එහි දෙවන අදියර තුළ ක්‍රීඩකයන් 117 දෙනෙකු තරඟ වැදුණා. සුපිරි බ්‍රිතාන්‍ය ක්‍රීඩක ශ්‍රීමත් බ්‍රැඩ්ලි විගින්ස් මෙම අදියර නිමා කළේ 5 වැනිය ලෙසයි. පැය 4:35 තුළ මෙම අදියර නිමා කළ ඉතාලි ක්‍රීඩක එඩ්වෝඩෝ සාදිනි මෙම අදියරේ ජයග්‍රාහකයා බවට පත් වුණා. අදියර 3ක් අවසානයේ පැය 11:30 ධාවනියේ යෙදෙමින් සමස්ත තරගයේ පෙරමුණේ පසුවන්නේද ඔහුයි. අදියර 8කින් යුතු බ්‍රිතාන්‍ය පාපැදි සවාරිය එළමෙනදා 4 වනදා නිමාව දැකීමට නියමිතයි. And it's a fight for second place. It looks like it's the figure of Michał Kwiatkowski who comes in second place. Nicholas Roach is third and Bradley Wiggins takes fifth place, only 13 seconds behind. NPL 20x20 ක්‍රිකට් තරගාවලියේ ජය ගැනීමට කැරිබියන් කණ්ඩායම සමත් වුණා. ඒ අවසාන මහා තරගාවලියේදී යූත් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගනිද්දී තුන්වන වතාවටත් පැවැත්වුණ NPL 20x20 ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලැබුවේ ඇලෙක්සැන්ඩර් ක්‍රීඩා සමාජය විසිනුයි. මේ සඳහා කණ්ඩායම 11ක් සහභාගී වුණා.
තරගාවලියේ මූලික වටේ තරඟ පැවැත්වුනේ අගෝස්තු 30 වනදා සිට සැප්තැම්බර් 8 වනදා දක්වායි. මූලික වටේ තරඟ වලින් ජයග්‍රහණයෙන් අනතුරුව යුත් කණ්ඩායම සහ කැරිබියන් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. අවසන් මහා තරගයේදී කාසිය වාසිය දිනාගත් කැරිබියන් කණ්ඩායමේ නායකයා පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කැරිබියන් කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී රැස් කළගත් ලකුණු සංඛ්‍යාව 188ක්. කැරිබියන් කණ්ඩායම වෙනුවෙන් ලුක්මන් සේනානායක ලකුණු 63ක් ලබා ගත්තා. රොෂාන් චානක ලබාගත් ලකුණු සංඛ්‍යාව 49ක්. ලකුණු 189 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි යුත් කණ්ඩායමට පන්දු අර 16යි පන්දු 2කදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 80ක් පමණයි. යුත් කණ්ඩායම වෙනුවෙන් නිලංක මනෝජ් ලකුණු 38ක් රැස් කළා. ඒ අනුව ලකුණු 108කින් තරගයේ ජය ගැනීමට කැරිබියන් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා බවට පත් වුණේ කැරිබියන් කණ්ඩායමේ රුක්මන් සමර්සිංහයි. කැරිබියන් කණ්ඩායමේ දිල්ෂාන් විජේරත්න තරගවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගත්තා. සම්මාන ප්‍රදාන උත්සවය ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් රජරට ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දැන් ව්‍යාපාරික පුවතක්. ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති පළමු සගරාව එළි දැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඒ ඒවියේෂන් වොයිස් නමින් මෙම සඟරාව හරහා ගුවන් පුහුණු පාඨමාලා, රැකියා අවස්ථා සහ ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් වන තොරතුරු දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ද්විමාසික සඟරාවක් ලෙස එළි දැක්වෙනය ප්‍රධාන ලෙස ඉලක්ක කර ඇත්තේ ගුවන් ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සඟරාව එළි දැක්වීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසලේ ප්‍රධාන කළමනාකරු ප්‍රිමාල් සිල්වා, එහි සහාය කළමනාකරු බුද්ධික හේවාවසම් සහ එක්ස්පය ගුවන් කළමනාකරණ පුහුණු පාසලේ අධ්‍යක්ෂ කේට් ලෝව් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මේ වෙනකන් අපිට තිබ්බේ විද්‍යුත් මාධ්‍ය විතරයි. විද්‍යුත් මාධ්‍ය හරහා අපි ලොකු කාර්යයක් කරා. ඒවිෂන් වොයිස්, ෆේස්බුක්, Google Plus ආදී විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන්ගේ අපි ප්‍රචාරය කරගෙන යනවා. එතකොට අපිට ලොකු පිරිසකෙන් අපිට සහයෝගයක් හම්බුණා. ඒ කියන්නේ ෆීඩ්බැක් එකක් හම්බුණා. ඒක හින්දා අපි හිතුවා මේක මුද්‍රිත මාධ්‍යනොත් නිකුත් කරන්න. ඒක හින්දා තමයි අද දවසේ අපි මේ පළවෙනිතාවට පේ මංගල සංගරාව නිකුත් කළ තියෙන්නේ. දැන් අවධානය හෙට දවසේ කාලගුණය වෙත. සමගින් අද නිම CSN ක්‍රීඩා පුවත්මින් නිමවට පත් වෙනවා. දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන් අපගේ වෙබ් අඩවිය වෙත www.csn.lk. සුබ රාත්‍රියක්.